सामान्य समय दहाटवन सत्य बृहस्पति पलमुन देव प्रकाशने देख कोरंती नमेन परचेती हाईसीट दहाय दक्वा मेय सीतट गण अडवेन वपुरना अडवेन कपागने वेडियन वपुरना वेडियन कपागने एक्केक्केना अकमत्तेन्वत् बलकिरीम निसावत् नोव सिय कमत्तेन् तीर्णे करगत् लेस दिय युतुय सतुट सितिन देन्नाट देवयन वहन्से प्रेम करन सेक सियल्लेहिदी ओब नितरम सियलु आयुरिन अनूनव चितिन पिनिसात् सियलु यहपस सेवावांट नमसुरुव आधार कलहकी वन पिनिसात् ओमनाप मुनरत्वडा अधिकलेस आशीर्वाद ओबट देन्न देवयन वहन्सेट पुलुवन मेसे सुद्दलिय विल्लेहि उन्नाहन्से दिलिनुंट नमसुरुव दुंसेक उन्वहन्सेगे करुणाव सदाटम पावत्नीयाई लियातिबे वपुरन्नाट बीजद कैमट आहारद सपयादन देव्यन्वहन्से ओबट बीज सपयादी एवा वेडेन्न सलस्वा ओबगे त्यागशीली भावे अश्चन्न सरसार करन सेक देव वचनय मेसेय देव्यन्वहन्सेट स्तोत्र वेवा। सुविशेष जोहान दुलस्वन परिच्छेदे विसिहातरे सिट विसिहाय एकांतेन मम ओबट कियवि तिरिंगु बीजय पोलवेहि वेटी नोमलुत एय तनि बीजयक् पमनक् वे एहेत् एय मलुत सरु लेस फलदर तम जीवितयट ऐलुम् करन्ना एय नेति करगन मेलोव तम जीवितयट द्वेष करन्ना එය සදාතන ජීවිනය සඳහා රැකගනි යමෙක් මට සේවය කරන්නේද ඔහු මා අනුගාමී විය යුතුයි මම යම් තැනක සිටින්ද මාගේ සේවකයාද එහිම සිටිනු ඇත යමෙක් මට සේවය කරන්නේද මාගේ පියාණු ඔහුට ගෞරව කරනසේක සුවිශේෂ වාක්‍ය මෙසේය පිතුණිය ඔබට ප්‍රශංසා වේවා ක්‍රිසුතුමන්තුල ප්‍රේමවන්ත සොයිර සොයිරියනි අදාපි ශුද්ධෝ ලෝරන්ස් මුනිතුමන්ගේ මංගල්‍යයේ සමරනවා ශුද්ධෝ ලෝරන්ස් මුනිතුමා අපගේ කිතුණු සභාවේ ඉන්න බොහොම ප්‍රබල සාත්වරේ උන්වහන්සේ තේවාචාර්යතුමෙක් විදිහට තමයි තමන්ගේ ජීවිතය දෙවියන් වහන්සේට කැප කරන්නේ එදා රෝමේ තිබුණු බහණ්ඩාගාරයෙන් උන්වහන්සේ මුදල් අරගෙන දුප්පතුන් වෙනුවෙන් ඒව වැය කිරුව දුප්පතුන්ට බෙදලා දුන්නා. ඉතින් මේ නිසාම එවකට හිටිය රජතුමා නොඑක් ආකාරයේ අකටයුතුකම් කරන්නට පෙළඹුණා. ලෝරන්ස් කියන මේ තේවාචාර්යතුමාට අවසානයේදී උන්වහන්සේ නොකළ වරදකට උන්වහන්සේව හසු කරගෙන උන්වහන්සේට දඬුවමක් දෙනවා. උන්වහන්සේව මරන්නට තීන්දු කරනවා. උන්වහන්සේව මැරුවේ මහා ක්‍රූර විදියට යටින් ගින්දර දාලා රත් කරන තැටියක් උඩ උන්වහන්සේව තියලා පිච්චෙන්නට ඉඩ හැරියා. මෙන්න මේ විදියට උන්වහන්සේ තමන්ගේ ජීවිතයේ ප්‍රාණ පරිත්‍යාගිවරයෙක් විදියට පූජා කරන මේ මොහොතේ ටික වෙලාවක් මේ ගිනි උඳුනේ දැවිලා පිලිස්සලා යද්දී උන්වහන්සේ තමන්ව මරා දමන මේ අවට ඉන්න සේවකයින්ට කියනවා දැන් මගේ එක පැත්තක් හොදටම පිච්චිලායි තියෙන්නේ අනිත් පැත්තත් පිච්චෙන්න මාව අනිත් පැත්ත හරවන්නට කියලා මෙන්න මේ තුල අපිට උන්වහන්සේ ගෙනහැර දක්වන පණිවිඩය තමයි දෙවියන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ තමන්ගේ ජීවිතයේ පූජා කරද්දී උන්වහන්සේ බොහොම කැමැත්තෙන් තමයි තමන්ගේ ජීවිතය දෙවියන් වහන්සේට පූජා කරන්නේ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ වෙනුවෙන් එන සියලු දුක් වේදනා දරාගන්නේ උන්වහන්සේ බොහොම සතුටින්. මෙන්න මේක තමයි අද දවසේ චුදු ලෝරන්ස් මුනිතුමාගේ ප්‍රාණ පරිත්‍යාගී වීම තුල අපිට ප්‍රකාශ කරන්නේ ප්‍රේමවන්තීනි. අද ක්‍රිස්තුස් වහන්සේ සුවිශේෂයේ තුල කියනවා තිරුගු බීජය පොළොවට වැටිලා මලොත් මිසක් එය පළදරන්නේ නැහැ. එය ගහක් වෙලා පළදරන්නේ නැහැයි කියලා. එහෙමනම්
සුදෝ ලෝරස් මුනිතුමා තමන්ගේ ජීවිතය තුලින් දුන්නු ආදර්ශය තමයි උන්වහන්සේ මිය ගිහිල්ලා පළ දැරුවා උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේ මිය ගිහිල්ලා අවුරුදු 100 ගණනකට එහා ගිහිල්ලා අද දවසත් අපි උන්වහන්සේව මතක් කරලා උන්වහන්සේව සමරලා උන්වහන්සේට ගරු බුහුමන් දක්වලා උන්වහන්සේගේ මැදිහත් කම තුල අපගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් උන්වහන්සේට අපි යාඥා කරනවා ඒ කියන්නේ අපගේ ජීවිතයන් තුල කිතුණු ස්වභාව තුල උන්වහන්සේ තවමත් ජීවමානයි ආ එතකොට එදා උන්වහන්සේ මිය ගිය නිසා තමයි උන්වහන්සේ වැඩිලා අද වෙන විට උන්වහන්සේගේ ජීවිතය තුලින් ඵල දරලා ඒ ඵලය තුලින් අපි පෝෂණය වෙන්නේ ඒ ඵලය භුක්ති විඳින්නේ කිතුණුවන් විදියට උන්වහන්සේ දා ජීවිත පරිත්‍යාග කරලා මිය ගියේ නැත්නම් උන්වහන්සේ තනි පුද්ගලයෙක් ලෙස සාමාන්‍යයෙන් කෙනෙක් විදියට මිය යනවා නමුත් උන්වහන්සේ ජීවිතය පූජා කරපු නිසාද උන්වහන්සේ තනි පුද්ගලයෙක් නෙමෙයි උන්වහන්සේ මුළු ලෝකයේ තුලම ජීවත් වෙන මහා ප්‍රබල සාන්තුවරයෙක් වෙලා තියෙනවා එහෙමනම් ක්‍රිස්තුස් වහන්සේ මේ කියන දේ ප්‍රේමවන්තේනි යථාර්ථයක් ඇති දෙයක් එහෙමනම් අපිත් අපේ ජීවිත දෙවියන් වෙනුවෙන් වැය කරන්නට සුද්ධ ස්වභාව වෙනුවෙන් වැය කරන්නට අපි උත්සාහ ගන්නට ඕන. එතකොට තමයි අපේ ජීවිතයේ ඵල දරලා ඒ ඵලය තුලින් අන් අය පෝෂණය වෙන්නේ ප්‍රේමවන්තයින්. අර්ථිරුගු බීජය පොළොවට වැටිලා මිය ගියේ නැත්නම් මේ තනි බීජයක් වෙනවා වගේම අපි අපේ ජීවිත වැය කෙරුවේ නැත්නම් අපි තනි පුද්ගලෝ ලෙස ආත්මార్థකාමී විදියට ජීවත් වෙලා මේ ලෝකෙන් සමු ගන්නවා. අපගේ ජීවිතයෙන් අන් අයට කිසි පළක් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අන් අයට ප්‍රයෝජනයක් වෙන්නට නම් ප්‍රේමවන්තයනි ක්‍රිස්තුස් වහන්සේ කියනවා වගේ අපි පොළොවට වැටිලා මිය යන අර තිරිඟු බීජය වගේ අපේ ජීවිත අන් අය වෙනුවෙන් වැය කරන්නට ඕන. අපි දේව රාජ්‍ය වෙනුවෙන් අන් අය වෙනුවෙන් අපේ ජීවිත වැය කරන්නට උත්සාහ දරමු. ඔබට ජේසු පිහිටයි.